ජීවත්වීමට ඇති අයිතිය සහ ජීවත්වීමට ඇති නිදහස, රටක ප්‍රමුක කරුණක්. ීවත්වීම සඳහා වන ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම පවත්තින රජයමින්ම එම රජයේ අනපනත් සහ නීතිය ක්‍රාත්මක කරන ආර්ක්ෂක අංශ සතු ප්‍රධහන්නතම වගක මක් වනවා. මේ වන විට අපේ රට තුල දිනින් දින සිදුවන මනුෂ්‍ය ගහතන ඉතාව වේගෙන් ඉහලයා මින්තිබෙනවා. ඒ දහසකුත් ප්‍රශ්ණ වලින් පීඩාවවිදිනිර ජනතාවගේ ජීවිත පිළිබඳ ඇති විශ්වාසය මුළුමනින්ම බිඳ වට්ටමින්. සිදුවන මනුෂ්‍ය ගහතන අතර ප්‍රධන තැන ගන්නන්නේ වෙඩි ැබීම. ඊයේ දින පෑය හයක පමණ කාලයක් තුළ සිද වූ වැඩිතැබම්මලින් මේමන වි පුදගලින් සව දෙක ජ වික්ෂට පත්වේ පැෙනවා. ඒ පස්සුවේ ගම්පහමයිත්‍රත් අි කරන ඉදිරි පිට සිද වූ ඩි බීමකින් අපරාද කල්ලි සාමාජිකයක වන රෝහිත හවත් පස් පොඩ්ඩ බර්පතල තුවල්ලබ රෝහල් ගතකනු ලැබවා අසාදදිතත්වේ පසූ පස් පොඩ්ඩ නැමත්ත රහල් ගත ප්‍රතිකාරලබින් සිියද චිවිතක් ෂයට පත්ව බෙනවා වැඩිවෙදීමෙන් තුවල් ලැබූ අනෙක්ති දෙෙන තවදුරත් රහල් ගත ප්‍රතිකාරලබන බවයි වාර්තා වන්නේ මෙම වැඩි ැීමම සිදව තවත් පැය කිහිපයක් යන්නටමත්තයෙන් අම්බලන් ගොට ප්‍රදශ සිද තවත් වැඩිදබීමමින් පුද්ගලින්දෙක ිවිතක් ෂයට පත් ව පසේ ගහ. ද ති ල හන් ක තු පදක පමි පුදගලක ඩ ද ඩ ද පුද්ගලෙක ම ත ෂට පත්ති නක් පුදගල හ තු හතල හතරක යස්කඩවල පස වූ දෙදනෙ. සිදුවන ගහතන රැල්ල තවත් වර්ධනය වන්නේ ඒයේ රාත්‍රේ ල් පොල රත් මලන ප්‍රදේශෂයද තත් වැඩිතබීමකින් අදන වස ඇතු පුදගල ද ේ. <laughs> .